හෙලෝ යාළුවනේ කොහමද ඔයාලට ඔන්න අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මේ වීඩියෝ අවසානෙතෙක් රැඳී සිටින්න කියලා ආරාධනා කරනවා ලෝ විශාලම පක්ෂියා වෙන පැස්පරා ගැනයි කතා කරන්න යන්නේ ඇතැමුන් විසින් ඔට කුරුල්ලා නමින් හඳුන්වන පැස්පරා ලෝකේ ජීවත් වෙන විශාලතම කුරුළු වර්ගයයි බොහෝ දෙනා නමින් අසා තියෙන පැස්පරා පිළිබඳ ඊට වඩා සවිස්තරාත්මක විස්තරයක් ගැන තියෙන මෙහිදී पेस्बरुंगे उपवर्ग उनगे विशेष शारीरिक लक्षण पेस्बरा सतु विशेष हैकियावन तम वर्ग अबोकर नाकारे पिरिबंद वरट दनगन पुलुवा अप्रिकानु सतेकुवन पेस्बरा थनबीम सिट कांतार दक्का व्याप्त सिटिना लोके पुरायति सतु उद्यान तुले मेम कुरुलु वर्गे मिनिसाट दनगन पुलुवा पेस्बराड पियमीमट नोहैकी නමුත් ඉතා වේගයෙන් දිවීමේ හැකියාවක් පවතිනවා. මොවුන්ගේ පියවර දෙකක් අතර දුර මීටර 3ක් 5ක් අතර වෙනවා. පැස්බරුම් ප්‍රමාණයෙන් ඉතා විශාල බිත්තර දමන අතර ඒවා බොහෝ විට හයිනාවන්ගේ හා ඊජිප්තු ගිජුළු හිණියන්ගේ ගොදුරු බවට පත් වෙනවා. සාමාන්‍ය පැස්බරුන් මේ ආකාරයට වර්ග කරන්න පුළුවන්. උතුරු අප්‍රිකානු පැස්බරා. ඔවුන් වඩාත් බහුලව දැක ගන්න හැකි වර්ගයක්. उत्तर अफ्रिका प्रदेश वेल व्याप्त सिटी नतुपेट हो रोस पेयुत गेलाक वर्गे तम दकुण अफ्रिका पेस्बरा मौन अडिवाशेन मांस लागेमठ समागेमठ अति कर्ण गेल कलुपाटाय ईलंग वर्गे मसाई पेस्बरा मौन गे हिसे कुड़ा पिहाटु दकगान पुलवा कलवहा बेल रोस पेयगा मेम वर्गे දකුණු කෙන්යාව නැගෙනහිර ඉතියෝපියාව හා සෝමාලියාව සීමාවේ ඉන්නවලු ඊළඟ වර්ගය තමයි අරාබියන් පැස්බරා මොන් සිරියන් පැස්බරුන් ලෙස හඳුන්වනවා අරාබියානු අද්දත් දීපේ හා සිරියාවේ බහුලව දැක ගන්න පුළුවන් මොන් 1966 දී පමණ වඳ වෙලා තියෙනවලු ඊළඟට ශාරීරික ලක්ෂණ ගැන කතා කරද්දී පිරිමි සත්ත්වයාට කළු හා සුදු වර්ණ පිල් කලඹක් තියෙනවා. ගැහණු සත්ත්වයා දුඹුරු පැහැයක් ගන්නවා. ගැහණු පිරිමි දෙපාර්ශවයටම දිගු බෙල්ලක් හා දිගු පාද යුගලක් තියෙනවා. මීටර 3ක් පමණ උසින් යුතු වෙන මෙම සත්ත්වයා කිලෝග්‍රෑම් 150ක් පමණ බරකින් යුතු වෙනවා. මොවුන්ගේ පාදවල ඇඟිලි දෙක බැගින් පිහිටනවා. පැස්බරාට පියාපත් ඇතත් ඒවා පියෑඹීමට උපකාරී නොවේ. වේගයෙන් දුවන විට දිශා වෙනස් කිරීම හා සමබරතාව රැක ගැනීමට පියාපත් උපකාරී වෙනවා. තවද විරුද්ධ ලිංගිකයන් ආකර්ෂණය කිරීමට ද ඔවුන් පියාපත් යොදා ගන්නවා. පැස්බරාගේ විශේෂත්වය. පැස්බරාගේ දිගු පාදයුගලක් නිසා පෑට කිලෝමීටර් 70ක පමණ වේගයෙන් දුවන්න පුළුවන්. එය ගොඩබිම පක්ෂියෙකු සතු උපරිම දිවීමේ වේගය ලෙස සැලකෙනවා. සාමාන්‍ය රංචු වශයෙන් ජීවත් වන පැස්බරාගේ රංචුවක සතුන් 10 සිට 100 දක්වා සිටිනවා. සතුරන්ගේ ආරක්ෂා වීමට මෙය ඔවුන්ට උපකාරී වෙනවා. වැඩුණු පැස්බරෙකුගේ සතුරෙකුට එල්ල කරන පහපාරක් සිංහයෙකු මව මරා දැවීමට තරම් ප්‍රබල වෙනවලු. පැස්බරාගේ ප්‍රධාන ආහාරය වන්නේ ශාක කොටස් වන අතර නමුත් අපුෂ්ඨවංශික කුඩා සත්තුන් ද ආහාරයට ගන්නවා. මොවුන් තරමක ආහාර ප්‍රමාණය උගුර තුල එක් රැස් කර පසුව ගිල දැමීම සිදු කරනවලු. මොවුන්ට දිගු ආහාර ජීර්ණ පද්ධතියක් හිමි වෙනවා. ජලය අඩුවෙන් පානය කරන අතර ඔවුන් ලබා ගන්න ආහාර වලින්ම ඒවා ජීර්ණය කිරීමට හා ශරීරයට අවශ්‍ය ජලය ප්‍රමාණය සපුරා ගන්නවලු. ඉතින් අපි බලමු සතුරන් දුඩු විට වැල්ලේ හිස සංගවා ගන්නෙ ඇයි කියලා. ඇතැම් අවස්ථාවල පැස්බරා සිය හිස බිමට පහත් කරනු ලබන්නට පුළුවන්. මේ හේතුවෙන් ඌ වැල්ලේ හිස සංගවා ගන්නා යන කතාව නිර්මාණය වෙලා තියෙනවා. එය සත්‍ය නොගෙන බොරුවට සැඟවෙන මිනිසුන් හැඳින්වීමේ උපමාවක් ලෙස යොදා ගන්නවා. ඊට හේතුව තමාගේ විශාල ශරීරය පෙළෙන්නට ඇති විට හිස පමණක් සංගවා ගැනීමට විසුරු සහගත නිසා. නමුත් මෙහිදී සැබෑ ලෙසම සිදුවන්නේ අනිකකි. ආහාර ජීර්ණ ක්‍රියාවලියට පහසු කරවීමට පැස්බරා වැලි හා ගල් ගිල දමයි. ඒ සඳහා පොළොට නැඹුරු වීම හිස සංගවා ගැනීම මිත්‍යාවට හේතු වෙනවා. සත්‍ය වශයෙන්ම නම් සතුරෙකු ඉදිරියේ පැස්බරා සැඟව යන්නේ නැති අතර ඉතා අක්‍රමණකාරී වේ. වර්ගයා බෝ කිරීම. පැස්බරා රංචු වශයෙන් ප්‍රධාන පිරිමි සත්ත්වයා හා ගෑනු සත්ත්වයන් දක ගන්න පුළුවන්. මොවුන් වරකට බිත්තර 10ක් 7ක් ප්‍රමාණය දානවා. බිත්තර රැකීම දවල් කාලයේ ගෑනු සතුන්ද රාත්‍රී කාලයේ පිරිමි සතුන් විසින්ද සිදු කරනවා.
පැස්මරා ගේ බිත්තරයක් අඟල් 6ක් පමණ දිගින් යුතු වෙන අතර අඟල් 5ක් පමණ පළලින් යුතු වේ. පර කිලෝග්‍රෑම් 1හමාරක් පමණ වෙනවා. රංචුවේ ප්‍රධාන ගැහණු සත්ත්වයා හා පිරිමි සත්ත්වයාට අමතරව අනිකුත් සමාජිකයන්ද දමන බිත්තරත් ප්‍රධාන ගැහණු සත්ත්වයා බිත්තර දමන කූඩුවේම දමනවලු. මෙහිදී ප්‍රධාන ගැහණු සත්ත්වයාගේ බිත්තර ආරක්ෂා සහිතව කූඩුවේ මැදට වන්න තබා පරිස්සමින් රැකගන්නවා. කුඩා බැටුම් බිහිවීම දින කීපයක් තුල තම රංචුවේ වැඩුණු පැස්වරුන් සමග ආහාර සොයා යාමට පටන් ගන්නවා. වසර 3-4ක් යනතුරු ගැහණු හා පිරිමි ලෙස පැටවුන් වෙන්කර හඳුනා ගැනීමට අපහසු වෙනවා. අවුරුදු 4කින් පමණ පසු ඔවුන්ගේ ගැහණු පිරිමි බව අනුව වර්ණය හා පිහාටු ලැබීම සිදු වෙනවා. මෙහිදී පිරිමි සත්ත්වයාට හා කළු සුදු වර්ණ පිල් කලබක් වැඩෙන අතර ගැහණු සතුන් දුඹුරු පැහැයට උරු පිහාටු ලබනවා. කුඩා පැටවුන්ගේ වර්ධනය මාසකට අඩියක් පමණ වෙනවා. සතුරරයකදී ගැහණු සතුන් හා පැටවුන් ආරක්ෂාව පිණිස පඳුරු අතර සංගවනවා. විලෝපිකයන් සමග බොහෝ විට සටන් කරන්නේ පිරිමි සතුන්. මේ සඳහා ඔවුන්ගේ හොඳින් වැඩුණු ශක්තිමත් පාද උපයෝගී වෙනවා. නැවතත් මෙවැනි වීඩියෝ එකකින් හමු වෙමු. Subscribe කරන්න.